ඉන්දියාවේ ජීවත්ව ඉනකඩක් පමණක් අඳින දුඹුරුවන් කොඩා මිනිසෙක් වරින් වර වැල් ඇඳකට වැටි ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් මිය යනතුරු උපවාසයේ යෙදෙන බව කියා සිටින්නේය. එසැනින්ම ලොව පුරාම පුවත්පත් වහාම එම ප්‍රවෘත්තිය වාර්තා කිරීමට ඉදිරිපත් වේ. මන්දයත් මහත්මා ගාන්ධි අනු අපේ කාලයේ ජීවත් වන ලොව ප්‍රමුඛතම චරිතයක් වන බැවිනි. මුදල් වත්කම් සලකා බැලුවහොත් ගාන්ධි අනු අන්ත දුප්පතෙකි. ඔහු තම සතු සියලු දෑ විකිරුවේ නම් එයින් ඔහුට ක්‍රවුන් භාගයක්වත් නොලැබෙන්නට තිබුණි. එසේ වුවද ඔහු මහපොළවේ විසූ ඕනෑම දශලක්ෂපතියෙකුට වඩා බලවතෙක් වූවේය. ශාරීරිකව ඉතා දුර්වල වූ ඔහු බලහත්කාරකම සහ ප්‍රචණ්ඩත්වය සහ මුලින්ම ප්‍රතික්ෂේප කළේය. එසේ නමුත් ඔහුගේ ඉගැන්වීම සහ ආධ්‍යාත්මික බලපෑම යුද නෞකාවන් සිය ගණනකට වඩා ප්‍රබල සහ බල සම්පන්න විය. මෙහිපිට වෙසෙන සෑම හය දිනකුගෙන්ම එක් අයකු වාසය කරන්නේ ඉන්දියාවේය. එහෙත් සියවස් ගණනාවක් මේ භාරත වාසී හෝ නින්දට වැටී සිටියෝය. එහිදී මේ කුඩා බෙලහීන මිනිසා විසින් තම රටවැසියන්ව පුබුදවනු ලැබුවේ ඔවුන්ගේම යෝධ ශක්තිය පිළිබඳව අවබෝධ කරවමින් ලෝක ඉතිහාසයට සුවිසල් ලෙස බලපෑ වෙනස්කම් රැසක් ඔහු විසින් ස්ථාපිත කරනු ලැබිනි. ගාන්ධි සම්බන්ධ කුතුහලය දනවන කරුණු රාශියක් විය. නිදසුනක් ලෙස ඔහු තමන් අඳින ඉන කඩෙහි වාටිය තුල බොරු දත් කොට්ටමක් තබාගෙන සිටීම දැක්විය හැකිය. ඔහු එය පැලඳගත්තේ ආහාර ගැනීමට අවශ්‍ය වූ විට පමණි. කෑම ගැනීමෙන් පසු ඔහු එය ගලවා සෝදා නැවතත් ඉන කඩෙහි රඳවා ගත්තේය. ඔහුගේ ප්‍රථම ගුරුවරුන් අයර්ලන්ත ජාතිකයන් වූ හේයින් ඔහු ඉංග්‍රීසි බසින් කතා කිරීමේදී අයිරිෂ් උච්චාරණයක් පළ විය. ඔහු ඉන කඩක් මිස අන් කිසි ඇඳුමක් පාවිච්චි නොකළ බව අපි දනිමු. එහෙත් ලන්ඩනයේ වාසය කළ කාලය තුළ ඔහු සේද හිස්වැසුම් සහ මේස් පැළඳි අතර සැරේ අටයක් ද අත දැරිය. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හෙතෙම නීතිඥයෙකු බවට පත්විය. එහෙත් මුල්වරට උසාවිය ඉදිරියේ කතා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ සබකෝලිය නිසා ඔහුගේ දන හිස් වෙවුලා ගියේය. වචන පැටලී පරාජයට පත්ව වාඩිවීමට සිදුවෙතැයි ඔහු මහත්සේ බියට පත්වූයේය. ලන්ඩනයේ නීතිඥයෙකු වශයෙන් කටයුතු කිරීමෙන් ඔහු කිසිදු පිළිගැනීමක් නොලැබීය. ඔහු එහිදී ප්‍රායෝගික වශයෙන් සැබවින්ම අසමත් වූයේය. වසර ගණනාවකට පෙර ඔහු මුලින්ම එංගලන්තයට පැමිණි විට ඔහුගේ ගුරුවරයා ඔහුට ෂර්මන් ඔන් ද මවුන්ටන් පොත නැවත නැවතත් පිටපත් කිරීමට නියම කළේ මූලික වශයෙන් ඉංග්‍රීසි භාෂාව සඳහා අභ්‍යාසයක් වශයෙන්. විනීත ගතියත්තෝ ආශිර්වාද ලද්දෝය. එබැවින් මිහිතලය ඔවුන්ට උරුම විය යුතුය. සාමය ඇති කරන්නන් ආශිර්වාද ලද්දෝය. එබැවින් ඔවුන් දෙවියන්ගේ දරුවන් ලෙස හැඳින්විය යුතුය. කෙසේ වුවත් මේ වචන ඔහුගේ ජීවිතය කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කරන ලදී. වරික විශාල ණය මුදලක් අය කර ගැනීම සඳහා ඔහු දකුණු අප්‍රිකාවට යවන ලද අතර ෂර්මන් ඔන් ද මවුන්ට් කෘතියේ දර්ශන එහිදී භාවිතා කර බැලීමට ඔහු උත්සාහ කළේය. එය සාර්ථක විය. එම්.එච්. ගාන්ධි විසින් නඩුකටයුතු අධිකරණයෙන් පිටතදී සාමකාමීව සමත කොට තම මුදල් සහ කාලය ඉතිරි කර දුන් බැවින් ඔහු වටා සේවාදායකින් පිරෙන්නට විය. ඉක්මනින්ම ගාන්ධි වර්ෂයකට පවුම් 3000ක් පමණ උපයන තත්වයට පත්විය. විනීත ගතියත්තෝ එසේ මිහිතලයේ උරුම ලබති. නමුත් එයින් ඔහුට සතුටක් ලැබුණේද නැත. මන්දයත් තමන්ගේ රටේ ජනතාව මිලියන ගණනින් අන්ත දුක්ඛිත තත්වයේ දිවි ගෙවන බව හෙතෙම දැන සිටියේය. දහස් ගණන් මිනිසුන් හාමතින් මේ යන අයරු ඔහු දැක තිබූ අතර ඊනියා දිනුව යනු නොවටිනා සහ නොවැදගත් දෙයක් බව පෙනී ගියේය. ඉතින් තම සියලු ධනය අතහැර දිලිඳු භවයේ බර බාරගත් ඔහු එතෙන් පටන් දොප්පත් සහ පිරිත් ජනතාවට උපකාර කිරීම සඳහා සිය ජීවිතය කැප කළේය. ඉන්දියාවේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් කුසගින්නෙන් හෝ අඩ හාමතින් පෙළුණි. ඔවුන් ඉතා අසරණ තත්වයක පසු වූ අතර එතරම් දුක්ඛිත වූත් අඩුපාඩු සහිත වූත් ලෝකයකට දරුවන් බිහි කිරීමෙන් වැළකී සිටින ලෙස ගාන්ධි ඉල්ලා සිටියේය. ඔහු තමා විසින් ආහාර පාලනය කරගනිමින් පරීක්ෂා කරන ලද්දේ සෞඛ්‍යද පවත්වා ගනිමින් කෙතරම් අඩු වේදමකින් ජීවත් විය හැකිද යන්නයි. ඒ අනුව මූලික වශයෙන් ඔහු ආහාරයට ගත්තේ පළතුරු, එලකිරි සහ ඔලිව් තෙල් පමණි. ඩේවිඩ් තොරෝ නැමැති ඇමරිකානු ජාතිකයාගේ ඉගැන්වීම ගාන්ධියට ප්‍රබල ලෙස බලපා තිබුණේ වසර 100කට පෙර හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ තොරෝ මසාචුසෙට්ස්හි වෝල්ටන් වැව අසබඩ තමා සඳහා කොටයක් තනාගත්තේ පවුම් 5ක වියදමිනි. ඔහු තාපසයෙකු මෙන් එහි වාසය කළ අතර බදු ගෙවීම ප්‍රතික්ෂේප කළේය. මේ හේතුවෙන් ඔහු සිරගත කරන ලදී. එහිදී ඔහු විසින් කිසිවෙකුටත් බදු මුදල් ගෙවිය යුතු නැති බව ප්‍රකාශ කරමින් මහජන විරෝධය පිළිබඳව පොතක් ලියන ලදී. එකල කිසිවෙකුත් ඒ පිළිබඳව යම් තම්වත් අවධානය යොමු නොකළ නමුත් වසර 75කට පසු ඈත ඉන්දියාවට වීයේ පොත කියවූ ගාන්ධි තොරෝගේ වෙදික්‍රම යොදා ගන්නට තීරණය කළේය. බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවට ස්වෛරී රජයක් ලබා දෙන බවට දුන් පොරොන්දුව ඉටු නොකරන බව ඔහුට පෙනී ගියේය. එයින් බ්‍රිතාන්‍යට දඬුවම් කිරීම සඳහා බදු ගෙවීමෙන් වැළකී සිටින ලෙස ඔහු ඉන්දියානුවන් පෙළඹවීය. බදු ගෙවීම වෙනුවට සිරගත වීමට ජනතාව සූදානම් වූ අතර බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කරන ලෙසද ගාන්ධිසිය අනුගාමිකයන්ට බල කර සිටියේය. බ්‍රිතාන්‍ය පාලකයන් ලුණු සඳහා බදු පැනවූ විට මුහුදට ගොස් තමන් විසින්ම ලුණු නිපදවා ගන්නා ලෙස ඔහු අනුගාමිකයන්ට උපදෙස් දුන්නේය. හින්දු ආගමට අනුව කිසිවිටක ස්පර්ශ නොකළ යුතුයයි පිළිගැනෙන 600,000ක ජනතාව ඉන්දියාවේ ජීවත් වෙති. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? එය මෙසේයි. ඔබවම ආදේශ කර තේරුම් ගනිමු. ඔබ ඉන්දියාවේ ජීවත් වන්නේ යයි සිතන්න. ඒ වගේම ඔබේ මුතුන් මිත්තන් අවුරුදු 2000කට පමණ පෙර හින්දු ආගම
ආගම අනුව ස්පර්ශ නොකළ යුතු අය ලෙස වෙන් කර තිබේ නම් අද පවා ඔබත් ස්පර්ශ නොකළ යුතු වර්ගයේ පුද්ගලයන් ලෙස සැලකනු ඇත. ඔබ විසින් පූර්ව ජීවිතයකදී කරන ලද පාපයක් සඳහා වන්දි ගෙවීමට මේ ජීවිතයේදී ඔබේ ආත්මය ඒ අයරින් පහත හෙලා ඇති අතර ගමේ ලිඳෙන් ලැබෙන වතුර ටිකක්වත් බීමට ඔබට අවසරයක් නැත. කැලෑපද අපිරිසුදු ඇලමාර්ගයක් වෙත ගොස් වතුර බීමට ඔබට සිදුවේ. ඔබ ඉතා අප්‍රසන්න අයෙකු ලෙස සැලකෙන බැවින් සෙල්ලර කඩයකට හෝ ඇතුළු වීමට සිතීම පවා කළ නොහැක. කඩෙන් පිටත සෑහෙන තරම් දුරකින් සිටගෙන ඔබ වෙතට විසිකරනු ලබන කෑම අහුලා ගැනීමට ඔබට සිදුවනු ඇත. ඔබට යුක්තිය පතා අධිකරණයට ඇතුළු විය නොහැක. ඔබට පාසලකට යා නොහැක. අඩුම තරමින් අඩි 500ක් ඈතින් මෙස පොදු පාරක ඇවිද යාමට පවා ඔබට අයිතියක් නැත. එසේම ඔබේ සෙවණැල්ල වැටුණු ආහාරයක් පවා කෑමට නුසුදුසු ලෙස සලකා විනාශ කර දමනු ඇත. මෙවැනි ස්පර්ශ නොකළ යුතු යයි සම්මත පුද්ගලයන් ලක්ෂ 600ක් සිටින බව මතක තබා ගන්න. අද වන විට ලෝකයේ වඩාත්ම දුක්ඛදායක වූත් ශෝචනීය වූත් ඉරණමට මොනපා ඇත්තේ ඔවුන්ය. මේ අයිතිය අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා ගාන්ධිසිය ජීවිතයම කැප කළේය. ඔහු මෙවැනි පහත්යයි සම්මත කුලයක බිලින්දියක් තමා වෙත පවරාගෙන තමාගේම දියණියක ලෙස හදා වඩා ගැනීමට පවා මැලි නොවීය. ගාන්ධි සාන්තුවරයෙකු ලෙස සැලකෙන පිරිස දස ලක්ෂ ගණනකි. අනෙක් අය ඔහු හින්දු දෙවියන්ගේ පුනරුත්පත්තියක් යයි විශ්වාස කරති. අදම ගණයේ තෘෂ්ණාවකෙන් සහ ආත්මාර්ථකාමී භවකෙන් පිරී ගිය ලෝකයක තමා සඳහා කිසිවක්ම ප්‍රාර්ථනා නොකළ මේ මිනිසා අනෙක් අයගේ යහපත් දිව්‍ය පැවැත්ම උදෙසා මේ යන්නට වූ කැමැත්තෙන් සිටින්නේය.